Lanka Premier League තරගාවලිය දැන් අවසන් තරගාවලිය වැඩ පෙන්නපු ක්‍රීඩකයෝ කවුද කියලා හොයද්දි වැඩිම 6-4 පහර එල්ල කර ක්‍රීඩකයන් කවුද කියලා අපි හොයන්න යන්නේ T20 තරග රටාව ප්‍රතිකරුවන්ගේ තරග රටාවක් නිසා 6-4 පහර එල්ල වීම දිහා තමයි ප්‍රේක්ෂකයෝ බලාගෙන ඉන්නේ LPL 2020 තරගාවලියේ වැඩිම 4 පහර එල්ල කරපු වාර්තාවට හිමිකම් කිව්වේ තරගාවලියේ වැඩිම ලකුණු ගත්ත දනුෂ්ක ගුණතිලක. ගුණතිලක 4 පහර 67ක් එල්ල කරන්න සමත් වෙලා තිබුණා. ගුණතිලක 6 පහර 8ක් පමණයි එල්ල කළේ. තරගාවලියේ වැඩිම 4 පහර ලාභීන් අතරේ දෙවැනි තැන ඉන්නේ දිනේෂ් චන්දිමාල්. චන්දි කොළඹ කණ්ඩායමේ ආරම්භක ප්‍රතිකරුව විදිහට තරගාවලිය පුරා සාර්ථකව ක්‍රීඩා කරන්න සමත් වුණා. චන්දි 4 පහර 35ක් වගේම 6 පහර 6ක් එල්ල කරන්න සමත් වුණා. තරගාවලියේ මුල් තරඟ කීපයේ අසාර්ථක වුණත් දඹුල්ල කණ්ඩායමේ කඩු රකින්න විදිහට කටයුතු කළ නිරෝෂන් දික්වැල් තරගාවලිය අවසානයේ වෙද්දී සාර්ථක ප්‍රතිකරුවෙක් බවට පත් වුණා. දික්වැල්ල 4 පහර 32කුත් 6 පහර 8කුත් මේ තරගාවලියේදී එල්ල කරන්න සමත් වෙනවා. තරගාවලියේ වැඩිම 6 පහර එල්ල කරන්න සමත් වෙන්නේ ජෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායමේ ආරම්භක ප්‍රතිකරු අවිෂ්ක ප්‍රනාන්දු. අවිෂ්ක තරගාවලියේ ඉනිම අටකදී 6 පහර 20ක් එල්ල කරන්න සමත් වුණා. අවිෂ්ක 4 පහර එල්ල කරන්න සමත් වෙන්නේ 17ක් විතරයි. ජෆ්නා කණ්ඩායමේ නායක තිසර පෙරරා ඉනිම අටකදී 6 පහර 19ක් එල්ල කරන්න සමත් වෙනවා. ඒ වගේම තිසර තරගාවලියේදී 4 පහර 22ක් පමණයි එල්ල කරන්නේ. වැඩිම 6 පහර ලාභින්ගේ වාර්තාවේ තුන්වෙනි තැන ඉන්නේ ලොරි එවන්ස්. එවන්ස් 6 පහර 18ක් එල්ල කරන්න සමත් වුණා වගේම 4 පහර 24කුත් එල්ල කරන්න සමත් වෙනවා. එවන්ස් තමයි තරගාවලියේ එකම ශතක ලාභියත්. ඉනිම අටකදී 6 පහර 17ක් එල්ල කර කුසල් මෙන්දිස් තමයි තරගාවලියේ වැඩිම 6 පහර ලබාගත් ක්‍රීඩකයෝ අතරේ 4වෙනි තැන ඉන්නේ. කුසල් 4 පහර 18ක් එල්ල කරන්නත් සමත් වෙලා තියෙනවා. තරගාවලියේ වැඩිම 6 පහර ලාභින් අතරේ 5වෙනි තැන ඉන්නේ අසම් කාන්. 6 පහර එල්ල කරන්න අපූර්ව හැකියාවක් පෙන්නපු අසම් ඉනිම 9කදී 6 පහර 16ක් එල්ල කරනවා. ඒ වගේම 4 පහර 19කුත් අසම් තරගාවලියේදී එල්ල කරන්න සමත් වෙනවා. මේ තමයි තරගාවලියේ වඩාත් සාර්ථක වුණු 6-4 ක්‍රීඩකයන්ගේ වාර්තාව. මේ වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම ඔපිය subscribe කරන්නත් cricket වලට කැමති ඔබ යාළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. cricket පිටියේ නැවුම් දෙස් අපිට තවත් අලුත් වීඩියෝවකින් හමු වෙන තෙක් cricket ලංකාවෙතින් ඔයාට සුබ දවසක්.